දළදා පෙරහැරේ අලියත්තු ගෙනියන්නේ නැත්තම් අවුරුද්දට එක සැරයක් පෙරහැර පවත්වන්නේ ඉඩ දෙනවා කියන ඒ රතු අයලා දැක්කා. මං අහන්නේ දළදාවට ගහපු ඒ අයට කොහොමද ප්‍රෞඩ ඉතිහාසයක් ඇති මේ බිම්බිමේ ඇති දේවල් ගැන කතා කරන්නට වචනයක් හරි අයිතියක් තියෙන කියලා මම එයාගෙන් අහනවා. ඒ අයට කිසිම අයිතියක් නැහැ දළදා මාලිගාව ගැන හෝ ඒ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති පෙරහැර ගැනවත් කතා කරන්නට. මොකද ඒ අය තමයි දළදා මාලිගාවට ඒ අයි තමයි අසුනමේ අවුරුද්දේ 88 89 අවුරුද්දේ අවුරුදුවල තමුන්ට ඡන්ද අයිති නොදුන්න කියලා මේ රටේ පොදු දේපළ සියල්ල විනාශ කරපු අය. අපි ඇහුවොත් බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන බ්‍රෑන්ඩඩ් උරලූසු දාගෙන අද වෙනකොට පිට රටවල සංචාරය කරමින් ඡන්ද හිඟා කරනවා. හරිම කනගාටුයි කියන්න රට විරුවෝ කියලා ආවා. මේ වගේම ගෝඨාභය මහත්මයව දිනවන්න ටිකට් අරගෙන හැබැයි ආපු අහිංසක මිනිස්සුන්ගේ ඩොලරයකට තට්ටු කරන්න හදපු මේ රතු මල්ලිලට තවත් පිටරටවල මිනිස්සුත් සහයෝගය දෙන්න හිතනවා නම් මොකද ණය ගෙවන්නේ කොහොමද කියලා ඇහුවාම ඔය මම දන්නේ JVP ද මාලිමාවද NPP ද මේ තුන්දෙනා මේ තුන්ගොල්ලත් එක්ගොල්ල ඕගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ කවුද? මේ එකම කට්ටියක් මේ JVP ම තමයි. කැලේ මාරුණාට කොටියගේ කුල්ලි මාරු වෙන්නේ නැහැ. මේ එදා කරපු විනාශෙම තමයි අධිකරණයේ ගමඩ ගේන්න ඕනේලු. මන් දන්නේ නැහැ මේ කියන කතන්දරවල තේරුම ඒගොල්ලන්වත් දන්නවද කියලා. මොකද ඒ නායකයෝ තැන් තැන් වල ඒවට දෙන උත්තර එක එක විදිහයි. අර ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වගේම තමයි. ඉගෙනේ අද කියන එකක් හෙට තව එකක් කියනවා. රටේ ආර්ථිකය ගොඩ දාන්න මේ උද්දමනය වෙලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ දමන්නට පිට රටවල් වල ඉන්න මිනිසුන්ගෙන් ඩොලර් 500 ගානේ වැඩිපුර ගන්නවා කියපු කෙනාට තමයි අද පිට රටවල් වල ඉන්න මිනිස්සු මහන්සි වෙලා ටිකට් අරන් ඇවිල්ලා අපව ඡන්ද දෙන්න හදන්නේ. මං ආදරෙන් ඉල්ලනවා පිට රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඇස් අරගන්න. ඔබ එකවරක් මේ වගේම තීන්දුවක් අරගෙන රටටම ලොකු විනාශයක් කරා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරලා ඔබ පිටරටවල් වලින් නම් ෆ්ලයිට්ස් බුක් කරගෙන ඇවිල්ලා ඒ ආපු ඔබට ඔබේ අන්තිමට ඩොලර් ගිණුම් වලින් ඩොලර් ගන්නවත් ඉඩක් නැති කරා. ඩොලරකේ තත්ත්වය මං හිතනවා අද වෙනකොට උද්දමනය නිසා කොතනට ගිහිල්ලාද? මේ රටේ ආර්ථිකය කොතනට ගිහිල්ලාද? අපි ඇයි අරගල කරේ කියලා මේ රටම දන්නවා. එදා අපි අරගල කරේ කපා කපා කෑලි කපා අපවනසන සිතනු එපා ලේ හැලුණත් පාර දිගේ අපේ ගමන අපි යනවා කියලා. ඔව් ඒ ගමන අපි යනවා. ඒ යන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරවන ගමන. මම අරගලෙන් පස්සේ තෝරගන්නේ මට දැනෙන උතුම්ම නායකයා. මම මේ තෝරගත්ත වෙලාවේ අද සජිත් ප්‍රේමදාස මහත්තයා දිනන්න යනකොට ලං වෙන බොහෝ කට්ටිය මට අපහාස කරා, මට ගල් ගැව්වා, මට බොහෝ දේ කළා. කොටිම කියනනම් මාවයි මගේ අහිංසක මහත්තයායි එක රුපියලක්වත් හොරකම් නොකර එක රිසිට් එකක් තියාගෙන මගේ ණය මට ගෙවපු රිසිට් එක තියාගෙන ඔය තරුදාගෙන හිටපු මට සමා වෙන්න පොලිසියට මම ගොඩක් ගරු කරනවා. මෙතනත් පොලිසිය මහතුරු ඉන්නවා. හැබැයි ඒ දේශබන්දු මහත්මයා පොලිස්පති තනතුර ගත්ත දවසේ මගේ නත් කේස් එක වාර දෙනවා CID එකට. CID එකට තියා පොලිසියකටවත් ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මාව බොරු පනත් ගගහා ආගමන විගමනට පනත දානවා. මොකද ඡන්දේ ඉවරනකන් මගේ කට වහන්නේ නැහැ. 10ත න්ියස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට 10ත න්ියස් ඔස්සේ දවසේ 10ත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න 10ත YouTube නාලිකාව subscribe කරන්න.